ඔන්න පුංචි ගමක රුවින්දි කියන ලස්සන ගෑනු ළමෙක් හිටියා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. ඒ හින්දා රුවින්දිව බලාගත්තේ කුඩම්මා. රුවින්දිට හරීම ලස්සන කටහඬක් තිබුණේ. ඒ විතරක් නෙවෙයි, එයා කවි සින්දු කියන්නත් හරීම දක්ෂයි. හැමදාම ඉස්කෝලේ පාඩම් වැඩ ඔක්කොම ඉක්මනට ඉවර කරන රුවින්දි කන්නාඩිය ළඟට වෙලා සින්දු කියන්න හරීම ආසයි. හැබැයි ඉතින් මේ වැඩේට එයාගේ කුඩම්ම නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් දවසක් රුවින්දි කන්නාඩිය දිහා බලාගෙන ලස්සනට සින්දුවක් කිය කියා හිටියා. එතකොට කුඩම්ම එතනට ආවා. මුණ කං කරච්චලයක්ද මේ? වැල්ලස් එකක් වගේ හැමතිස්සෙම කුරුකුරු ගාන්නේ. රුවින්දි අනේ කුඩම්මේ කියලා කුඩම්මට බැගෑපත් වුණා. ඒ වුණාට කුඩම්මගේ තීරණේ නම් වෙනස් වුණේ නෑ. මේ ඔය කුරුකුරු එළියට ගිහින් කරගන්නවා. ගේ ඇතුලේ නම් බෑ. එහෙමත් සැර වුණා කුඩම්මා රුවින්දි. රුවින්දිට තේරුණා කුඩම්මට හොඳටම කේන්ති ගිහිල්ලා කියලා. ඒ හින්දා වෙනදා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා සින්දු කියන රුවින්දි එදා කන්නාඩි ඉස්සරහට වෙලා හෙමිහිට අඬා අඬා හිටියේ. රුවින්දිගෙන් උදව්වක් ඉල්ලගන්න ආපු එයාගේ හොඳම යාළුවා සේපාලි දැක්කා රුවින්දි කන්නාඩිය ළඟට වෙලා අඬා අඬා ඉන්නවා. මොකද මේ ඇස්වල කඳුළු පුරවගෙන? යාළුවා ඇහුවා. රුවින්දි එයාගේ යාළුවට මුළු විස්තරේම කිව්වා. යාළුවට හුඟා දුක හිතුණා. එයා ඇවිල්ලා හිටියේ ඉස්කෝලේ තියෙන ගායන තරගයකට රුවින්දිට ඉදිරිපත් වෙන්න කියන්න. මේ විස්තරය අහපු සේපාලි රුවින්දිට ඒ ගැන මුකුත්ම නොකිය ගෙදර ගියා. උන්න ඊළඟ දවසේ උදේ පාන්දරින්ම සේපාලිගේ අම්මාව රුවින්දිගේ කුඩම්මව හම්බ වුණා. උදේ පාන්දරින්ම වැඩ වගේ මිදුල අතුගගා හිටපු කුඩම්මගෙන් සේපාලිගේ අම්මා ඇහුවා. කුඩම්මටත් සේපාලිගේ අම්මා දැකලා හරිම සතුටුයි. මොකද මේ දෙන්න හොඳම යාළුවෝ දෙන්නේ. මොකද උදේ පාන්දරින්ම මේ පැත්තේ? කුඩම්ම ඇහුවා. දන්නවද, ඉස්කෝලේ ගායන තරගයක් තියෙනවලු. පළවෙනියට තෑගි ගොඩාක් ලැබෙනවලු කියලා සේපාලිගේ අම්මා කිව්වහම ඉතින් කියලා කුඩම්ම කිව්වා. සේපාලිගේ අම්මට කේන්ති ගිහිල්ලා මෙහෙම කිව්වා. ඉතින් කියන්නේ, ඔය රුවින්දි දරුවට කොච්චර ලස්සනට සින්දු කියන්න පුළුවන්ද? තරගයට දැම්මොත් නරකද? ඔන්න සේපාලිගේ අම්මගේ ඉල්ලීම පිට රුවින්දිව තරගයට ඉදිරිපත් කරන්න කුඩම්ම කැමති වුණා. රුවින්දිගේ වාසනාවට එයා එකෙන් පළවෙනියා වුණා. ඔන්න එදායින් පස්සේ කන්නාඩිය ඉස්සරහා ඉඳන් සින්දු කියන්න රුවින්දිට කුඩම්ම කවදාවත් තහංචි දැම්මේ නැහැ.